දැන් අපි බලමු ප්‍රස්ථාර පිළිබඳව විස්තරයක් කරන්න. ප්‍රස්ථාර වශයෙන් හඳුන්වන්නේ විචල්්‍ය අතර සම්බන්ධය පෙන්වන රූප වශයෙන්. බොහෝ විට සංඛ්‍යා පද්ධතියක් ඉදිරිපත් වුණාම අපිට ඒ පිළිබඳව තේරුම් ගැනීම අපහසුයි. නමුත් ඊට අදාළ ප්‍රස්ථාරයක් බලපුවාම ඒ සංඛ්‍යා පද්ධතිය වෙනස් වී ඇති ආකාරය තීරණය කරන්න පහසුයි. එම සංඛ්‍යා පද්ධතිය වෙනස් වන නිසා අපි විචල්්‍ය වශයෙන් හඳුන්වනවා. එහෙමනම් විචල්්‍ය අතර වෙනස් වන ස්වરૂපය රූප සටහන් මගින් දැක්වීම ප්‍රස්ථාර ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ විට අපිට වැදගත් වෙන්නේ ද්විමාන ප්‍රස්ථාර. එනම් විචල්්‍ය දෙකක් අතර වෙනස් වීම දැක්වෙන ප්‍රස්ථාර. සාමාන්‍ය කටයුතු වලදී වුණත් ඒ විදිය ප්‍රස්ථාර දැකීමෙන් ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් එම සිද්ධිය පිළිබඳව. ඔබ දැකලා ඇති ක්‍රිකට් ක්‍රීඩා තරඟයකදී ඕවර් ගණන අනුව ලකුණු වෙනස් වන ආකාරය ප්‍රස්ථාරවල දක්වනවා. නැත්නම් මැතිවරණ අවස්ථාවක ඡන්ද ලැබෙන ආකාරය එක් එක් පක්ෂයේ සඳහා ප්‍රස්ථාර මගින් දක්වනවා. ඒ විදිහේ ද්විමාන ප්‍රස්ථාර වුණත් ආකාර කීපකින් දක්වන්න පුළුවන්. ස්තම්භ ප්‍රස්ථාර, වක්‍ර ප්‍රස්ථාර, තීර ප්‍රස්ථාර, වෘත්ත ප්‍රස්ථාර ආදී වශයෙන්. අපිට බොහෝ විට වැදගත් වෙන්නේ මේ වක්‍ර ප්‍රස්ථාර. ස්වභාව ධර්මයේ බොහෝ සිද්ධි සිද්ධ වෙන්නේ නිශ්චිත ක්‍රමයක් අනුව. ඊට අදාළ වර්තමානයේ ප්‍රස්ථාරයක් ගොඩනැගීමෙන් අපිට පුළුවන් වෙනවා ඒ සිද්ධිය පිළිබඳව අතීත සහ අනාගත තොරතුරු තීරණය කරන්න. ඒ වගේම එම සිද්ධියට අදාළ ගණිතමය සූත්‍රයක වැදගත් අගයන් ලබා ගන්නත් ප්‍රස්ථාර භාවිතා කරනවා. අපි මුලින් බලමු ද්විමාන වක්‍ර ප්‍රස්ථාර පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් උසස් පෙළ නව නිර්දේශය අනුව ප්‍රස්ථාර මේ විදිහට හඳුන්වලා තියෙනවා. සම්බන්ධිත රාශිවල මිනුම් ගණනාවක වගුගත කළ අගයන් පරීක්ෂා කිරීමෙන් පමණක් සංඛ්‍යා අතර පවතින සම්බන්ධය වටහා ගැනීම බොහෝ විට අපහසුයි. එවැනි සම්බන්ධතා අනාවරණය කර ගැනීම සඳහා ප්‍රස්ථාරික ක්‍රමය බහුලව භාවිතා කෙරේ. එමගින් ප්‍රතිඵලය චිත්‍රමය දසුනක් පෙන්නුම් කරන අතර දත්ත අර්ථ නිරූපණය පහසු වෙයි. අපි කියවා ප්‍රස්ථාර වර්ග රාශියක් තියෙනවා කියලා. ඒ සඳහා අපි විචල්්‍ය දෙකක් යොදා ගන්න අවස්ථාව කතා කරනකොට අපි ඒකට කියනවා ද්විමාන ප්‍රස්ථාර කියලා. ඒ විචල්්‍ය දෙක ස්වායත්ත හා පරායත්ත විචල්්‍ය වශයෙන් හඳුන්වනවා. මේමයි නිර්දේශය කියන්නේ බොහෝ පරීක්ෂණවලදී අපි එක්වරකට එක් විචල්්‍යයක් පමණක් වෙනස් කරන අතර පළමු රාශියට සම්බන්ධයයි අනුමාන කරන තවත් රාශියක අනුරූප අගයන් නිරීක්ෂණය කරමු. මෙම රාශිවලින් පළමු රාශිය එනම් ස්වායත්ත විචල්්‍ය තිරස් ඛණ්ඩාංග පරිමාණය හෙවත් x අක්ෂයේ ඔස්සේ, පරායත්ත විචල්්‍ය සිරස් ඛණ්ඩාංග පරිමාණය හෙවත් y අක්ෂයේ ඔස්සේ ප්‍රස්ථාර ගැන්වූ විට ප්‍රස්ථාරය ඉතා පහසුවෙන් රාශීන් අතර සම්බන්ධය නිරූපණය කළ හැකියි. දැන් අපි නැවතත් ක්‍රිකට් තරඟයක ඕවර් ගණන සමග ලකුණු වෙනස් වීම දක්වන ප්‍රස්ථාර ගත්තොත් ස්වායත්ත විචල්්‍ය වෙන්නේ ඕවර් ගණන. එතකොට මේ පැත්තේ ඕවර් 19ක් නැත්නම් 20 ඕවර් 20 තරඟයක ඕවර් ගණන x අක්ෂයේ ආරම්භ තියෙනවා. ලබාගත් ලකුණු ගණන y අක්ෂයේ ආරම්භ තියෙනවා. එහෙමනම් ඕවර් ගණන ස්වායත්ත විචල්්‍ය වෙනවා. ලැබෙන ලකුණු ගණන පරායත්ත විචල්්‍ය වෙනවා. මේ විදිහේ දත්ත පද්ධතියක අපි ස්වායත්ත විචල්්‍ය හඳුන්වන්නේ තමාගේ කැමැත්ත පරිදි වෙනස් වන අගයන් වශයෙන්. දැන් ඕවර් ගණන කියන එක වෙනස් කිසිම සාධකයක් මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් ඒක ස්වායත්ත විචල්්‍ය වෙනවා. නමුත් ඕවර් ගණන වැඩි වුණොත් විතරයි ලකුණු ගණන ලබා ගැනීම හෝ වෙනස් වීම සිද්ධ වෙන්නේ. ඒතර ලකුණු ගණන නම් ඕවර් ගණන වෙනස් වෙන්න ඕනේ.
එනිසා අපි කියනවා තමාගේ අභිමතය පරිදි වෙනස් වන විචල්්‍යය ස්වායත්ත විචල්්‍යය කියලා. ඒක බොහෝ විට x අක්ෂයේ ලකුණු කරනවා. හැබැයි අනිවාර්ය නැහැ. බොහෝ විට x අක්ෂයේ ස්වායත්ත විචල්්‍යය ලකුණු කරනවා. y අක්ෂයේ පරායත්ත විචල්්‍යය ලකුණු කරනවා. අපි උසස් පෙළ භෞතික විද්‍යාව යටතේ ද්විමාන ප්‍රස්ථාර ඇඳීම සඳහා මේ දැක්වෙන ආකාරයේ කාටිසිය පද්ධතියක් යොදා ගන්නවා. ඩෙකාර්ට් කියන ගණිතඥයාගේ නමින් හැඳින්වෙන මෙම XY ඛණ්ඩාංක පද්ධතිය කාටිසිය පද්ධතිය වශයෙන් හඳුන්වනවා. තිරස් X අක්ෂය සහ ඊට ලම්බකව Y අක්ෂය පිහිටනවා. මේ කොටස පළවන වෘතපාදයේ ලෙස සහ මේක දෙවන වෘතපාදයේ ලෙසත් මේක තුන්වන වෘතපාදයේ ලෙසත් මේක හතරවන වෘතපාදයේ ලෙසත් නම් කරනවා. එතකොට පළවන වෘතපාදයේදී x සහ y යගයන් ධනයි, දෙවන වෘතපාදයේදී x ඍණ y ධන, තුන්වන වෘතපාදයේදී x ඍණ y ඍණ, හතරවන වෘතපාදයේදී x ධන y ඍණ. මේ අක්ෂ දෙක කැපෙන ස්ථානය මූල ලක්ෂ්‍ය වශයෙන් හඳුන්වනවා. මේක මේට පෙර පන්තිවලදී පවා ප්‍රස්ථාර ඇඳීම සඳහා යොදාගෙන තියෙන පද්ධතිය. අපි දැන් බලමු උසස් පෙළ භෞතික විද්‍යාව නව නිර්දේශයේ යටතේ ප්‍රස්ථාර පිළිබඳව දක්වලා තියෙන තවත් කාරණා කීපයක්. පරිමාණ තෝරා ගැනීම. ප්‍රස්ථාරය ප්‍රස්ථාර කොළයේ සම්පූර්ණයෙන් පිරෙන පරිදි පරිමාණවල පරාස තෝරාගත යුතුය. ස්වායත්ත විචල්්‍යයේ එනම් x රාශිය අගයන්වල පරාසය සහ x අක්ෂය ඔස්සේ ඇති අවකාශ සංඛ්‍යාව සටහන් කරගන්න. ප්‍රස්ථාර කඩදාසියේ අණු කොටස් වලට පහසුවෙන් බෙදිය හැකි ප්‍රධාන බෙදුම් අඩංගු වන පරිදිත් සියලුම අගයන් අන්තර්ගත වන පරිදිත් පරිමාණය තෝරා ගන්න. 1 2 5 සහ 10 වශයෙන් ඇති අණු බෙදුම් වඩා යෝග්‍ය වේ. 4 සමහර විට භාවිතයට ගනී. නමුත් 3 7 හෝ 9 කිසි විටක භාවිතා නොකරනුයේ ඒවා මගින් ප්‍රස්ථාරයකින් අගයන් ලබා ගැනීම ඉතා අපහසු බැවිනි. y අක්ෂය ඔස්සේ පරිමාණයට එම ක්‍රියාවලියම භාවිතයට ගත යුතුයි. නමුත් y අක්ෂය ඔස්සේත් x අක්ෂය ඔස්සේත් බෙදුම් එකම ආකාරයට විය යුතු නැත. බොහෝ අවස්ථාවල ඛණ්ඩ අක්ෂ කැපෙන ස්ථානය විචල්‍ය රාශීන් දෙකම සඳහා ශූන්‍ය වීම අත්‍යවශ්‍ය නොවේ. ප්‍රස්ථාර ගැන්විය යුතු අගයන් ඉතා විශාල හෝ කුඩා වන විට ප්‍රධාන බෙදුමක අගය දැක්වීමට උපරිමාංක දෙකක හෝ තුනක සංඛ්‍යාවක් ගුණාකාර සාධකයකින් ගුණකර දක්වන්න. පරිමාණයේ ඇති විශාල අගයට දකුණු පසින් 10 දෙවෙනි බලයේ හෝ 10 ඍණ 6 වෙනි බලයේ වැනි ගුණාකාර සාධකයක් භාවිතා කරන්න. අපි බලමු මේ ගැන තව තේරුම් ගන්න. දැන් අපි හිතමු x සහ y අගයන් මේ දැක්වෙන ආකාරයට පවතින පාඨාංක සඳහා ප්‍රස්ථාරයක් ඇඳිය යුතුයි කියලා. x වල අගය 50 51 52 53 54 55. y අගය 80 85 90 95 100 105. එතකොට අපේ ප්‍රස්ථාර කොළවල සාමාන්‍යයෙන් x අක්ෂයේ අපිට පුළුවන් කුඩා කොටු 80ක් සහ y අක්ෂයේ පුළුවන් කුඩා කොටු 120ක් පමණ ගන්න. අපි හිතමු සාමාන්‍ය ආකාරයට x අක්ෂය බිඳුවේ සිට 80 දක්වාත් y අක්ෂය බිඳුවේ සිට 120 දක්වාත් පරිමාණය ලකුණු කරගෙන මේ දැක්වෙන පාඨාංග පද්ධතියට අදාළ ලක්ෂ ලකුණු කරයි කියලා. එහෙම ලකුණු කරපු ප්‍රස්ථාරයක් මේ දැක්වෙන ආකාරයටයි ලැබෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ 50 80, මෙතන තියෙන්නේ 51 85, මෙතන තියෙන්නේ 52 90, මේ තියෙන්නේ 53 95, 54 100, 55 105. නමුත් අර කලින් කියපු කරුණු අනුව මේ ප්‍රස්ථාරය සුදුසු ප්‍රස්ථාරයක් නෙමෙයි. මක් නිසාද? ප්‍රස්ථාර කොළයේ ඉතා සුළු කොටසක පමණයි ප්‍රස්ථාරය පවතින්නේ. එනිසා උසස් පෙළ පන්තියේදී මේ විදිය ප්‍රස්ථාරයක් අපි අනුමත කරන්නේ නැහැ. එහෙමනම් අපි මේ පාඨාංග පද්ධතියට අදාළ ප්‍රස්ථාරය ප්‍රස්ථාර කොළය පුරා සම්පූර්ණයෙන් විහිදෙන පරිදි මේ පරිමාණ තෝරාගත යුතුයි.
අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. X ඛණ්ඩාංක 50 සිට 55 දක්වා පැතිරෙන බැවින් අපිට මෙතන මූල ලක්ෂය බිඳුව බිඳුව වශයෙන් ගන්නේ නැතුව මෙතන ආරම්භය අපිට ගන්න පුළුවන් 50 කියලා, අවසානය ගන්න පුළුවන් 55 කියලා. එහෙමනම් X අක්ෂයේ පරාසය 50 සිට 55ට සෑහෙනවා. Y අක්ෂයේ ඛණ්ඩාංක පවතින්නේ 80 සිට 105 දක්වා නිසා අපිට පුළුවන් Y ඛණ්ඩාංකය මෙතන 80 අරගෙන අවසාන කෙළවර 105 හෝ 110 වශයෙන් තෝරා ගන්න. අපි එහෙනම් බලමු එතකොට කොහොමද පරිමාණය ලැබෙන්නේ කියලා.